මේ කාරණා මත හරියටම පිහිටලා යම් කෙනෙක් කරන ඕනෑම ප්‍රාර්ථනාවක් විපාක දෙනවා. ඊළඟට පිනක් කරලා වුණත් ප්‍රාර්ථනාවක් හරියටම කරන්නේ නැත්නම් ඒ පින හැම වෙලාවෙම ක්‍රියාත්මකයි කියලා බුදුරජාණන් වහන්සේවත් දේශනා කරන්නේ නැහැ. ප්‍රාර්ථනාව කියන එක හරියටම සම්පූර්ණ කරන්න ඕනේ. මේ ප්‍රාර්ථනාව කියන කාරණාව ගැන සඳහන් කරනකොටත් සමාජයේ විවිධ මත තියෙනවා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ කියලා. මොකද එතන තණ්හාවක් තියෙනවා ඒක නිවනට බාධාවක් කියලා. මේක ධර්මයේ තුලින්ම අර්ථකථනය කරනවා නම් මේකට හොඳ උදාහරණයක් තියෙනවා බික්කුණි සූත්‍රයේ. හැබෑවටම බෞද්ධයන් විච අපි ගාව නිවන් දකින්නත් තියෙන තණ්හාවක්. ඒක කවුරු හරි අපෙන් ඇහුවොත් ඕගොල්ලෝ ගාව මේ පින්කම් කර කර තියෙන්නේ තණ්හාවක් නේද කියලා ඔව් කියන්න ඕනේ. නිවන් දකින්න තියෙන්නේ තණ්හාවක් සංසාරේ සැප ලබන්න තියෙන්නේ තණ්හාවක්. හැබැයි තණ්හාව නැති කරන එකනේ නිවන කියලා කියන්නේ. ආන් මේ තණ්හාව නැතිකරන්ඩ මේ විදිහට පින්කම් කරගෙන කරගෙන යනකොට නිවන් දකින්න අපේ හිතේ තියෙන තණ්හාව තුලින්ම තණ්හාව ෂේ වෙලා යනවා. ආන් මේ තණ්හාව ෂේ වුණ දවසට අපි නිවන් දැක්ක වෙනවා. එහෙම නැත්නම් මෙතන තණ්හාව කියලා කිව්වේ ආසාව. පින්කම් කරන්න අපිට ආසාවක් තියෙන සසර සැප ලබන්න. අපි හැමෝම සසර සැප ලබන්න කැමති. කවිවාදයෙන්ම අපි හැමෝම පිළිගන්නවා. ඒකට කැමති නැත්නම් අපි මෙච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා නහඬ වෙන්නේ. සැප ලබන්න කැමති නැත්නම්. එහෙනම් අපි හැමෝම සැපෙට කැමති. එහෙනම් නිවනටත් අපි කැමති. දිව්‍ය මානසික සම්පත් ලබන්නත් කැමති. ඒ උදෙසා තණ්හාවකින්ම තමයි කටයුතු කරන්නේ. එහෙනම් ඒ කාරණාව හරියටම ප්‍රාර්ථනා කරන්න ඕනේ. හරියටම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක අපේ බුදුරජාණන් වහන්සේ සංකාර උප්පති සූත්‍රයෙන් මනාව දේශනා කරලා තියෙනවා. ප්‍රාර්ථනාවක් කොහොමද සම්පූර්ණ කරන්න ඕනේ කියලා. සසර නිවන් දක්නා ජාති දක්වාම මං කරන පුණ්‍ය ධර්මයන් මට විපාක දිය යුතු ආකාරයත් ප්‍රාර්ථනා කරලා තිබ්බ තරමට හරි වටිනවා. එහෙමනම් නිවන ගාවටත් යනකොට කොහොමද නිවනට යන්නේ? සැප සහිත ප්‍රතිපදාවකින්. දුක් සහිත ප්‍රතිපදාවෙන් නෙමෙයි නිවන් දක්නා ජාති දක්වාම සැප සහිත ප්‍රතිපදාවකින් එතෙන්ට යන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. නිර්මල පරියාප්තිය අසන්ට ලැබේවා. ඒ කියන්නේ නිර්මල පරියාප්තියගේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මහණ්ඩ ලැබෙන්න ඕනේ. නිර්මල පරියාප්තිය දරන්නෙම්වා. මං කවදාවත් මිත්‍යා දෘෂ්ටිය පැත්තේ වාඩි වෙන්නේ නැහැ. කවුරු එහෙ වුණත් මං නිර්මල ධර්මයේම අහනවා. මං නිර්මල ධර්මයේම දරනවා. ඒ තුලින් මම නිවනට යනවා. එහෙම නේ ප්‍රාර්ථනා කරලා තිබුණේ නැත්තම් කාලෙක අපිටත් මිත්‍යා දෘෂ්ටිය පැත්තේ වාඩි වෙන්න වෙනවා. මිත්‍යා දෘෂ්ටිය හරි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. එහෙනම් සසර තාම එහෙම අවාසනාවන්ත තත්වයකට ගියේ නැත්තේ අපි සංසාරෙත් එහෙම ප්‍රාර්ථනා කරන්න ඇති. අපේ රටේ අපේ සමාජය ඉතාම උගත්‍යයි සම්මත පිරිස් බොහොම ඉහලින් මිත්‍යා දෘෂ්ටිය ගරු කරන සමාජයක ඒගොල්ලෝ තරම් ඉහලට ඉගෙන ගත්තේ නැති වුණත් මේක මිත්‍යා දෘෂ්ටියයි කියලා තේරුම් අරගෙන ඒකෙන් අයින් වෙන්න අපිට සංසාරේ විශාල පින්කමක් තියෙනවා. එහෙනම් ඒක ඉදිරියට ගෙනියන්නත් ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිටත් මරණයත් එක්ක අවීචියම උරුම වෙනවා.